ආ කියන්න බලන්න මේ ඔයාගේ මේ හෝමියෝපති ප්‍රතිකාර වල ගුණාගුණ මොනවද තිබුණ ලෙඩ කොච්චර කාලයක් ගතද මේ දැන් අද වෙනකොට කොහොමද මම දැන් අවුරුදු දෙකකට විතර කලින් ඉඳන් බටහිර බෙහෙත් කරා ඒවට බොනකම් හරියනවා ඊට පස්සේ නැති වුණාම අපහු වෙනවා මොනවද එන්නේ මොකද තිබුණ ප්‍රශ්නේ ගෙඩි අපෝ පිම්පල්ස් එනවා මේ ඊට පස්සේ මම ඩොක්ටර් ගාවට ඇවිත් මේ බෙහෙත් ගත්තා දැන් මාසයක් මම අරගෙන දැන් මට දැන් ඇත්තටම තිබ්බට වඩා ගොඩක් හොඳයි කොහොමද තිබුණේ ගොඩක් තිබ්බ මගේ මූණේ පපුවේ හැමතැනම තිබ්බ ගොඩක් මූණ ගන්න දෙයක් නැතුව තිබ්බ රතු වෙලා මට හරි අමාරුයි ඒක වගේ පින්තූරකුත් ඇති මට මේ වගේ මූණ එවපු ඉස්සෙල්ලා මූණ ගන්න දෙයක් නැහැ මේ නිකන් ගෙඩි 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 අබ්බෝ දැක මගේ ළඟ තියෙන පින්තූරේ දැන් මම මාසයක් මේ ගත්තා ડોક્ટર ක්‍රීම් එකකුත් දුන්නේ එකක් ගෑවා දැන් තිබ්බට වඩා අඩුයි තිබ්බට වඩා නේ සම්පූර්ණ හොදලා තියෙන්නේ මෙලෝ දැන් නේද 100% හොදලා හරි සන්තෝෂයි නේ ඔව් මේ මාර් කටහරලා කියන්න නැත්ත කියන්න හරියට නේද මට සතුටුනේ ඉතින් මම අනිත් ඕගොල්ලන්ගේ දැන් තාත්තාම තර්ක කරන්නේ නේද මේක හොඳ වෙයිද නැද්ද හරිම ඩවුට් එකකින් නේ ගත්තේනේ. ඇයි එහෙම ඩවුට් එකක් ආයේ හතර වටේ ගිහලා සුවුනේ නැහනේ නේද? ඒක නිසා නේද? ඔව්. ඒකනේ. මේවා වුණාද බෙහෙත්? මේවා හොඳ වෙයිද? ඉතින් මං ගොඩක් වෙලා තර්ක කරලා තමයි බෙහෙත් නොගෙන යන්නත් නැගිටලත් ගිහලා තමයි ආයේ ඇවිල්ලා ගත්තේ මතකද? දැන් මොකද තාත්තා කියන්නේ? තාත්තනේ විශේෂයෙන් මොකද කියන්නේ? හ්ම්. අම්මය? අම්ම කිව්ව හොඳලා කියලා. ඒකනේ. අම්මටත් ඩවුට් එකක් තිබුණාද ඉස්සර? සුවපත් කරන සදා කාලික සුවපත් ඒකට ගොඩක් කටිය ඩවුට් එකකින් ඉන්නේ අතට මගේ නේද හෝමියෝපති මොකද්ද කියාගෙන ඉන්නේ ඉතින් මම මේ මිනිසුන් මගේ කට කඩේ නිකන් කියලා දෙනවනේ දෙයියනේ මොකද මේක මේ ලංකාවේවත් වැඩි කතා කරන්න නැති වෙදකමන්නේ හෝමියෝපති නම කියන්නවත් තේරෙන්නේ නැහැ හෝමියෝපනි කියලා තමයි සමහර කට්ටිය මම අර වැඩසටහන් වලට ගියාමත් හෝමියෝපනි කියලා අහනවා ඉතින් ඒ වගේ නිකන් දන්නේවත් නැහැ හැංගිලා නමුත් හැංගිලා තියෙනවා මේක සත්‍ය බුදුදහමත් අර නිවන කියන එකත් හැංගිලා තියෙනවා මේ මේ ලෝකෙට යන්නේ මුස්ලිම් ආගම කතෝලික ඔහොම යනවා ඉතින් ඒ වුණාට ඉතින් බුදුදහමේ තියෙන නිවන කියන එක ඇත්තටම සත්‍යක් නේ ඉතින් ඒ වගේ දෙයක් හැංගිලා තියෙනවා ඉතින් හේත් එක මගේ විශේෂ බෙහෙත් මේව කවදාකවත් කාගෙවත් ළඟ නැහැ මේ මේව මම හද බෙහෙත් ඉතින් මම හොඳට මේ මේ දේවල් හදාarලා මමම රිසර්ච් කරලා හදාගත්තු මගේම බෙහෙත් ඉතින් මොකද මම නිකන් නෙවෙයි මම මේව ඉගෙන ගත්තානේ මම ડોක්ටරේට් එකක් කරා හෝමියෝපති අර තියෙන බ්‍රිටිෂ් ඉන්ස්ටිටියුට් ඔෆ් හෝමියෝපති පේරාදෙනි කැම්පස් ගියා කලම් කැම්පස් ගියා ඇති වෙන්න වැරලකම් ඉගෙන ගත්තා හැම දේම කය මනස දෙක මිකලගෙන ඉගෙනගෙන අවුරුදු 20ක් තිස්සේ මම මේ ලෙඩුත් එක පරිශ්‍රණය කළා ඉගෙන ගත්තා ඒත් එක මගේ තාත්තගෙන් ජාන වලින් ආවනේ මම තාත්තා පයිනිය හෝමියෝපති ડોක්ටර් කෙනෙක් ඉතින් ඔතෙන් ඉපදුනේ විශ්වවිද්‍යාලයක වගේ පුංචි කාලේ ඉඳලාම ඒ බෙහෙත්මයි මට කියන්නේ එතන ඉඳලා මම ඇඟට ඇවිල්ලා පතාගෙනම ඇවිල්ලා මේක ඒකයි මට මේ විශේෂ බෙහෙත් හැදෙන්න දෙවිවරු මට උදව් කරේ. ඉතින් ඒක දිව්‍ය ඖෂධ. දුන්නා සුවපත්. සන්තෝෂයි. ඉතින් මම ඒක අනිවාර්යෙන් ගන්නවා. ඒක නිසා මාත් එක තර්ක කරන්න එන එකට ඉතින් බය නැතුව කතා කරනවා. ඕන නම් ගන්න. නැත්තම් නිකන් ඉන්න නැත්තම් යන්න. සයිස් එකට මම එළවන සයිස් එකට නේද ඔයගලත් එක්ක කතා කරේ. ඔබතුමා නැගිටලා ගියා නේද මට මතක. තීරණය කරලා අපි යමු කියලා හිතලා ආරයට ගිහලා ආපහු තමයි ඇවිල්ලා ගත්තේ. මට මතකයි. මම සතුටුයි ඒවයි කට්ටියට. මොකද ඒ වගේ අයට සුවපත් වුණාම ඊටත් වඩා සතුටුයි. ඉතින් මොකද මම යම් දෙයක් කරලා බලන්න මොකද මම ඇත්තම කරන්නේ ඔය මෝහණය කිරිල්ල වුණා සමහරුන්ට විශ්වාස නැහැ මොකද්ද මේ මෝහණය මෝහණය කොල්ල ඇස් දෙක අරින්න පුළුවන් ද වගේ අමුතු දේවල් තමයි මම කරන්නේ ඉතින් නමුත් ඒ සත්‍යයෙන් කළ යුතු හරි දේ මම කරනවා ඒ ගැන මට සන්තෝෂයි
අනිත් එක මම වැඩි කළා මේ කර කර ඉන්නේත් නෑ මේක මරණකම් මම ඕනනම් තව අවුරුද්දක් කරයි වැඩිපුර ඒක කළා ජීවිතය කියන එක තියෙන්නේ අපිට නිදාසෙ ඉන්න පින තියෙන මිනිහා මේ ඉක්මටික් වන්ට වෙලා මේටි ගනි නැත ඊට එහාට කරන්න දෙයක් නෑ මේ විශේෂ වේත් වලින් මේ පින තියෙන මිනිහට මේ දේ මේ ටික කරන ඉතින් බලන්න මේ ලස්සන දුවෙක්නේ බලන්න මූණ අද දිලි දිලි ඉන්න හැටි මට හරි සන්තෝෂයි බලන්නකො ඉතින් සතුටු වෙන්නේ දුවගේ මූණ දැක්කම අන්න ඒකයි මේවා දැකලා සතුටු වුණාම මගේ සතුට අදවතින් හොඳ බේත් දීලා හොඳයි ඉතින් තව චුට්ටක් ගන්න මම ඒ චුට්ට ටිකත් මේ සුද්ධ වෙන බේත් ටික ගත්ත මාස 3යි සුවපත් දැනටමත් ඕනේ නැහැ නමුත් මේවා ගැනීම හොඳයි කියලා ඔයගොල්ලන්ටවත් තේරුණානේ එතකොට හොඳයි එච්චරයි එහෙනම් සුවපත් වේවා කොහොමද සුතියක් කමෙන්ට් එකට හොඳයි ආ